මූලික අයිතිවාසිකම් කඩකළ පුද්ගලයෙකුට වැඩ බලන පොලිස් පතිදූරයේ සිටිය හැකිද ඉස්සෙල්ලම් බලන්න ඕන අපි මේ පත්කරේ කොහොමද කියලා මෙවැනි මේක මේ අදෙයි නඩුවක් නෙවෙයි 2011 පවරපු නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණය දීර්ඝ වශයෙන් විභාග කළා අවසානයේදී තීන්දුව කරන මේ පොලිස් නිලධාරීන් කණ්ඩායම ක්‍රූර වදහිංසා පමුණුවමින් පෙස්සම් කාර්යයට කරපු ක්‍රියාදාමයට විරුද්ධව ඔහුට වන්දි ලබා දීලා ඒ විතරක් නෙවෙයි තවත් මින් ඉදිරියට විනය ක්‍රියාමාර්ග සහ අනිකුත් ක්‍රියාමාර්ග ගන්න කියලා මාර්ගෝපදේශයන් ලබා දීලා තියෙනවා එහෙනම් අපි බලන්න ඕන ඉස්සෙල්ලම මේ තනතුරට පත් කරේ කොහොමද මේ වගේ නඩු තියෙන පුද්ගලයෝ කබර ගොයා තල ගොයා කරන න්‍යාය තමයි මෙතන පේන්නේ දේශපාලනයට ඕන විදියට මේ නුසුදුසු පුද්ගලයන් පත් කිරීම අද මේ රට බංකොලොත් වෙන්න මේ රට මේ தත්ත්වය හිමි වෙච්ච ලොකුම හේතුවක් වෙලා තියෙනවා එහෙනම් මේ උසස්ම නිලයක් වන පොලිස් දෙපාර්තමේන්තුවේ නීති ආසාමය රකින්න මේ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලයට යන පුද්ගලයාගේ සුදුසුකම් ඉස්සෙල්ලා බලන්න ඕන. ඔහුට තියෙනවා නම් නඩු තියෙනවා නම් ඒ ගැන සලකලා බලන්න ඕන. එහෙම බලලා තමයි උසස් වීම දෙන්නේ. එහෙනම් මේ උසස් වීමත් දෙද්දි නිසි කාර්ය පරිපාටි අනුගමනය කළ නැහැ කියන එක ඉතාම පැහැදිලි. එක පුද්ගලයෙකුට එක විදියකට තවත් පුද්ගලයෙකුට තව විදියකට නීතිය ක්‍රියාත්මක වෙන්නත් බෑ. උසස් වීම වෙනස් වෙන්නත් බෑ. එහෙනම් මේක මේ ගැන අපි විතරක් කතා කරලා හරියන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ දීපු තීන්දුව දෙක ගැන විපරම් කරන්න මහා ජනතාව විතරක් නෙවෙයි සමාජ ක්‍රියාකාරීන් තවත් මේ අංශ නොඑක් නොඑක් අංශවල අය ඉස්සරහට එන්න ඕන ඇවිල්ලා මේක පැහැදිලි කරගන්න ඕන සහ රටේ මින් ඉදිරියට මේ බංකොලොත්භාවයෙන් මිදිලා ඉස්සරහට යන්න නම් මේ රට නිසි මාර්ගයකට නිසි තනතුරු වලට ඉහළ තනතුරු වලට නිසි නිලධාරීන් පත් කිරීම සිද්ධ වෙන්න ඕන මේ தત્ත්වය භයානක தત્ත්වයක් මොකද දැනටමත් දින ගණනාවක් වෙනවා මේ ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව අවුරුදු ගණනාවක් තිස්සේ අහලා තීන්දුවක් දීලා තියෙනවා මානව හිමිකම් කඩ වුණාය කියලා. එතකොට මේ ලෝක මානව හිමිකම් සංවිධාන බලාගෙන ඉන්නවා. ලෝකේ රටවල් බලාගෙන ඉන්නවා. මේ වගේ පුද්ගලයෝ රටේ නීතිය සාමය ක්‍රියාත්මක කරන ප්‍රධාන තනතුරක කටයුතු කරන්නේ කෙසේද? එහෙනම් වහාම වෙන රටවල් වල නම් මෙවැනි අවස්ථාවකදී ඉල්ලා අස්වීමක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් අපේ රටේ එහෙම වෙයිද? එහෙම වෙන්නේ නැහැ. එහෙනම් අපි මේකට එරෙහිව කටයුතු කරන්න ඕන. දැන් මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නු තීන්දුවට ප්‍රකාරව ගරු නීතිපතිතුමා විතරක් නෙවෙයි පොලිස් කොමිසම මෙයාට විශාල වගකීමක් තියෙනවා. ජනාධිපතිවරයාට, දේශපාලඥයන්ට මෙයාටත් වගකීමක් තියෙනවා. වහාම කටයුතු කරන්න ඕන. ලෝකේ අපි අප්‍රසාදයට අපි ණය ගෙවා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා ඉන්න මොහොතේ අපිව තවත් අප්‍රසාදයට පත් වෙනෝ මෙවැනි අයෙක් මේ තරතුරේ හිටියොත්